මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය සහන් බෙල්ලන්ගම ලාංකීය සංනිවේදනයේ නව වෙනසක් ලෝක ළමා නව නිර්මාණකරුවන්ගේ නියෝජිත ජයග්‍රාහකයාට සම්මාන ප්‍රදානය අද පාසල් අතර පැවති බිම විවෘත තරගාවලියේ සම්මාන ප්‍රදානයට සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වීමට නියමිතයි ලංකාව තුල නව නිර්මාණකරුවන්ගේ බිහිවීම ඉහළ ගොස් ඇති බව ඊයේ මේ සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ බාර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි මේ කාර්ය සඳහා රංගනයෙන් කෞශල්‍යා ප්‍රනාන්දු රොබින් ප්‍රනාන්දු රොෂාන් රවින්ද්‍ර ශ්‍රීමාල් වෙඩිසිංහ අවන්ති අපොන්සු ජයනි සේනානායක සහ චතුර ප්‍රනාන්දු සම්බන්ධව සිටි හඳුන්වා දෙන ළමා නළුවන් ලෙස තිසල් තුල්නිත් අදීස හෙට්ටිආරච්චි ලිත්මල් ලෝකිත් ඇතුළු තවත් බොහෝ ළමා නළුවන් සිටින බව සංවිධායකවරු පවසයි දරුවන්ට නිදහස දෙන්න යන තේමාවෙන් නිර්මිත මෙම වැඩසටහනට දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද දැඩි අවධානය යොමු වෙනු ඇතැයි විචාරකින්ගේ මතයයි මේ කාර්ය සඳහා කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂද අංගරචනයෙන් හේමන්ත ගමගේද සම්බන්ධ වී සිටි සහාය අධ්‍යක්ෂණය දනුෂ්ක එන් පෙරේරා විසින් කළ අතර මූල්‍ය කළමනාකරණය කරේ මේනකා මොරගොඩ විසිනි මෙහි සංගීත අධ්‍යක්ෂණය සුනිල් දයානන්ද කොනාර විසින් කළ අතර සංස්කරණය චන්දන ඩිල්ෂාන්ගෙනි ආලෝකකරණය සහ කැමරාකරණය තුෂාන්ත ජිනේන්ද්‍ර සිංහගෙනි මෙම නිර්මාණය රචනා කර අධ්‍යක්ෂණය කළේ වසන්ත මොරගොඩ විසිනි ක්‍රීඩා ක්‍රිකට් සූකිරි අනේ අම්මා පැතුරත් අකුල්ලා ගිහින් නැති හැටි තකානිය යන්න තියෙනවා ඉතින් පන්දරම මගුල ගිහින් සූකිරි වරින්ක පොඩ්ඩක් එළියට අනේ මේ යටපොට පොඩ්ඩක් අදහංකො යටපොට යටපොට ඕකනේ කියන්නේ මගේ ඉනපටිය ගන්න එපයි කියලා කොහෙද යන්නේ ඔහම ඉන්න ජව්වා අම්මඩයි තාත්තරේ වැඳලාපු කඩේ අදුස්සන්නේ කියලා මම බොරුවට අදිස්සුවා වඳින්නේ කොහෙද බේබි ඉස්කෝලේ යනකොට ඒ දෙන්න නිදිනේ ඔන්න අද නම් මං අනිවාර්යෙන් වැඳලාමයි යන්නේ අදත් බොරුවට අත උස්සන්න යන් 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 ඔන්න වැඳා යමක් යමක්
ඒක මම කොහෙද යන්නේ? ඔන්න මම යනවා. මට යන්න කියලා කොහෙද බං බදුවන්නේ? අනේ මං ওই තියෙන එකක් උලා ගත්තා බං. මොනවද බං මේ ගාගෙන තියෙන්නේ? උට නම් පිස්සු. पुता मे ड्राइवर तेके अन्न मम विजय पालर तेके ना होंदे विजयपाल विजयपाल उत्सव मलि मंगर की చెట్టుకి ముకద్ద yellow color అబ్బా ఎందద్ నందద్ గాన దసియపన అయ్యా కారం యాకే హపౌ కసద బదిండ వగే ఆ అమ్మత బోల మూనే హడ మల్లి సైసత కలు సపాతు తీనోద మగే నా హయ කලුරන් ජයගෙන නම් හතද කොහෙද ඉතින් ඔය යන්නේ පොඩ්ඩක් හිටහන්කෝ මේකත් ඉල්ලගෙන මේකයි අපේ ජනෙලෙන් දාලා බලන්නකෝ वगे मिलेक गंगक वगे गलन सितट नति बेरी कम देनेनवा मंदनवा मत पुलुवं सोकिरी गंगक वगे गलन सितट नति बेरी कम देनेनवा मंदनवा ऐ मेतन मेतन इन्न बे यान 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 अरे पीरवा से कितने सीटें पपिए नित मल कैकुल हिते तियनवा
मगे मेलेक गंगाक मगे गलन सितट नति बरकम गनना मंदनवा Good morning. Today marks another step in the history of Sri Lankan inventions. I am very glad to welcome you all today to the grand finale and award ceremony of Sri Lanka's child inventors. The winner of today will automatically be selected for the grand finale of Great Child Inventors of the World. I am privileged to welcome our chief guest, Mr. Alagiya Wanna, who has graced this occasion even with the very busy schedule that he has. Our honored judges from the World Body of Child Inventors, Mr. Suki Dodge, Mr. Golan Attak, and Mr. Yoel Dahan, for having so tirelessly gone through the proceedings of selections and will announcing results. The principals, teachers, parents, and well-wishers who have encouraged and guided the children in their quest to attempt at this highly competitive venture. In addition, I also welcome all others present here for the encouragement given by way of your presence to the children of this country in general and the world at large. They are the little ones who will one day in the near future lead us to where we should be. Cordially invite our chief guest, Mr. Alagiya Wanna, to present the award at this special occasion. And now, I cordially invite Mr. Golan Attak to announce the winner. Enthusiasm shown by you today. Thank you. And now I will announce the winner. And the winner is... Adisha Alagibana. Magiputa? My God. Close the screen. Okay, what's wrong with me?
මොකද යම විද්‍යාව හා තාක්ෂණ වේදයේ පොත ගේන්න කිව්වා. එනවද? ආ, ගන්න එන. ඒ පොතේ පෙරලා ගන්න පිටු අංක 6. පිටු අංක 6ේ තියෙනවා. ඔය මොකද? නැගිටිනවා. ආ ආ. ළමයෝ ඕකෙන් වෙන්නේ එක්කෙනෙක්වත් හරියට ඉගෙන ගන්න නැති එක. අනිත් දවසේ එළියට දානවා. මේ මට අදිස් දුන්න පොත මාව දවස් 3ක් හිටවල තිබ්බා. හතරෙන් දවසේ සර් මාව පන්තියෙන් එළියට දැම්මා. මං තාපෙන් බැලලා එළියට ආවා. හෝම්වර්ක් කරේ නැහැ කියලා. හෝම්වර්ක්? පිස්සු. මට සපත්තු දෙන්න නැහැ කියලා. මේ තාත්තමට ගෙන දුන්න. තාත්තා ගෙන දුන්නට අලුත් එකක් නෙමෙයිනේ. ඒ වුණාට තාත්තා ගෙන දුන්න. මට තාත්තා කෙනෙක් නැහැ. නෑ නෑ නෙමෙයි ඉන්නවා හිරේ. ඔව් මල් ලොකු වෙලා හිතාගෙන ඉන්නේ නීතිඥවරියක් වෙන්න. ඇයි? තාත්තා බේරගන්න තියෙනවනේ. තාත්තා බේරලා ඇවිල්ලා මාව හොඳ ඉස්කෝලකට දායි. නීතිඥවරියක් වෙන්නත් ඉස්කෝලේ යන්න බෑයි. ඉගෙන ගන්න නම් ආසයි සෝකිරි. අපේ නම් අම්ම තමයි මාව ඉස්කෝලේ යවන්නේ. අපේ අම්මට වෙලාවක් නෑ සෝකිරි මාව ඉස්කෝලේ යවන්න. අපේ අම්ම වැඩ කරන තැන ළමයා ඉස්කෝලේ යවන්න එපා. හ්ම්. මොකටද මෙතනට ආවේ? පෑකට ගෙව්වා පෑ කාලයි වැඩ කළේ මොනවද බලන්නේ පෑකට 50යි ඇයි අර අංකල් ගෙව්වේ එයා ගෙව්වේ එයාට ඉතින් අංකල් පෑකට 50යි නං විනාඩි 15 වෙනවා වැඩ කරේ විනාඩි 45ක් ඉතුරුයිනේ මොනවා පඬිත කතා නොකේ යනවා ඉතින් අරන් කරන්න කිව්වේ එනවා මෙතන යනවා යන්න කිව්වහම අහලා එතන එනවා මිනිහගේ ඇතුලේ තියෙන්නේ hard disk එකක් පිස්සු hard disk එකෙන් කරන්නේ අපි ඇතුලත් කරන දත්ත හැම එකක්ම තැම්පත් කරලා තියාගන්න ඒ වගේම අපිට අවශ්‍ය ඕනෙ වෙලාවක අපිට ඒ දත්ත ආපහු ලබා ගන්න පුළුවන්. ඔයලම දැකලා තියෙනවද ග්‍රැමෆෝන්? සර් ඒක නේද අර ඉදිකටුවක් කරගෙන. ඉදිකටුව නෙමෙයි ළමයා කරගෙන තැටිය. මේ හાર્ඩ් එක ඇතුලේ පොඩි කටුවක් තියෙනවා.
මේ හාඩ් එක ඇතුලේ තියෙන තැටිය කරකෙද්දි ඒ පොඩි කටුවෙන් දත්ත කියවනවා. අපි ඊළඟට බලමු Central Processing Unit. ඇයි අපි මේකට මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ? සර් ඒක මැද තියෙන නිසා. බොහොම හොඳයි. අපිට මේ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මෙන්න මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඔය ළමයි දැකලා තියෙනවද V mole? අන්නේ V mole ට V දැම්මම මොකද වෙන්නේ? V දාපුවම හාල් එළියට එනවා. ඇයි ද අයියා? සර් කම්පියුටර් V දැම්ම හැකිද? V? V නෙමෙයි තිරුමු දැම්ම හැකි. V mole වලට V දාලා හාල් ගන්නවා වගේ කම්පියුටරේට අපි දත්ත ඇතුළත් කරලා අපිට අවශ්‍ය කරන විදිහේ වෙනස්ම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔබ පරක්කු වෙයි කියලා මෙතන ගෝණියක් නැහෙනි බං ඕ අපේ ගෝණිය ඊළඟට ගේන්නම් නෑටු යන්න විදියක් නැහැ බං ඉක්මනට ගෙනෙන් හරි 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 අපෝ අන්න නිල්ල ඔන්න අන්න බලන්නකෝ ගෝණි තුනයි පුරවන්න පුළුවන් උනේ රුපියල් 60යි මං ගෝණි තුනක් පුරද්දියට කුඩුකාරයා ගෝණි 10ක් විතර පුරවලා මේ සූකිරි එන්නකෝ ඉඳ ගන්නකෝ දෙමුද ගේම මට ආව අයිඩියා එක මිනිහා හැමදාම කුණු කාණුව ළඟ ඉන්නවා අපි පොලිසියෙන්ට උත්තුවක් දෙන්න මේ මං කල්පනා කරේ ඒක නෙමේ රුපියල් 60 ගාණ එකතු කරලා සූකිරි කොහමද කම්පියුටරේට බඩු ගන්නේ ඉස්කෝලේ බැංකුවෙත් නම් ගාණක් තියෙනවා ඉස්කෝලේ කොහෙද බැංකු ඉස්කෝලේ තියෙන බැංකු ඔයගොල්ලෝ ඉතින් බැංකු බලන්නත් ඉස්කෝලේ ගින්නේ නෑනේ I think we have to discuss about it come and see me after the assembly assembly ka ready sir okay I'll come ලක්ෂානි අදීෂ ඇසම්බ්ලි එකට යන්නේ නැද්ද? ඔක්කොමල්ලම ඇසම්බ්ලි එකේ. ඉන්නකෝ ඉන්නකෝ. බලන්න කවුද විසල් කරලා කියලා. ඕකේ සර්. මේ ඔක්කොමල්ලම ඇසම්බ්ලි එකේ. මං ඔයාට අරක දෙන්න ගිනාවා. මට? ඔයා එක ගන්න ඕනේ. හැබැයි මගේ කියලා කාටවත් කියන්න බෑ. ඊයේයි. මට ඔයාට මොනව හරි දෙන්න හිතෙනවා. මට ඒක එපා. එපා? ඔයා මට කෑම දුන්නා. මං එපා කිව්වද? ඔයා මට පොතකුත් දුන්නා. මං එපා කිව්වද? ඒව මං දුන්නේ සතුටින්. මා දෙන්නේ දුකින් නෙමෙයි, සතුටින්. මොකද දෙන්නේ ඔතන? යන්න යන්න. කේස් එක ෆයිල් වුණා. ඔම්ම මොකද්ද මේ තරඟට තිබ්බේ? පපට් එක. මොකක්? පපට් රතින් නැටවන්නේ. නැති බැරි කමට අපි තිතින් නැට වෙනවා තමයි.
උඹගේ අර අට මගෙලි ගෙදර නෑනේ. ඒක දැන් වැඩක් නෑ අම්මේ. ඇයි වැඩක් නැත්තේ? ඒක වැඩ කරන මට්ටමට ගන්න ඕන කෑල්ල මල්ලඟ නෑ. අනිත් එකෙක් ගන්න සල්ලිත් නෑ. එතකොට එයාට? එයාට සල්ලි තියෙනවා. එයා සල්ලි වලට හරි ගනී. එතකොට ඔයාට? එයා මට ඕනම කරන පුතක් දුන්නා. ඒ හින්දා මං එයාට ඒක කිව්වේ. අමෙන් තරගිරි තියන්නේ. එතකොට ඔයාට? ඔහම මට පපට් එක දුන්නානේ. මේ මේක තාම වැඩ කරන්නේ නැහැ හරිද? දැන් ඉතින් මට කියන්න මේකට මොකද කරන්න ඕන කියලා? පුංචි දෙයයි කඩෙන් ගන්න තියෙන්නේ. ලොක් ගාන ඔයාට ඒක තාත්තට කියලා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔයා කෑල්ල ගෙනල්ලා මේකට දාලා මේක සෙට් කරගෙන කම්පියුටර් ප්ලග් කරා. ෂුවර් රෙඩ්. ෂම්මාරයිනේ. ඒක මට වඩිනා හඳුරනේ. ඒ හින්ද මට ඒක දුක නෙමෙයි. උඹට මුකුත් නැත්තම් අපි මොකටද මේකට ආවේ? අර වත්ති උපදේශන නොනත් වෙනවා කිව්වා. සාකච්ඡාවට. අන්තිමට ඒකත් නැහැ මේකත්. I can understand now. කොහොම වුණත් විදුහල්පතිතුමා ඒ ළමයා හරි දක්ෂයි. Yes. Excuse me sir. දැන් පෑ කාලක් තිස්සේ tire වහලා. කොච්චර වෙලා ගියත් මේක මේ වෙලාවේ නිවැරදි කරන්න ඕනේ. නැත්තම් අපි කරන්නේ ඒ ළමයාව අධෛර්යමත් කරන එක. මට මතකයි මිස්ටර් අලගේ වන්න මේ ළමයා ප්‍රදර්ශනයේ බාණ්ඩ ගෙන ආපු දවසෙත් මම එයාව පනිෂ් කරා. යාළුවා උඩනක් ගල නේද? ඔව්. විජේපාල යංගෝ සන්ද වෙලාවේ සුදු බේබි ඉස්කෝලේ යනවාම පැය කමාරක් ඉන්න කිව්වා. කාලක් නැතු ඇති. පව් මං හින්දා තමයි සෝගීට මෙහෙම වුනේ. මම අරග ප්‍රදර්ශනයේ තිබ්බ හින්දා තමයි යන්ට ඒක තියන්න උනේ. පොලිසියෙන්ද අර 10 එකතු කරන් කුඩුකාරයා දැන් ඉන්නේ සැලින් එකේ. ආවොත් අල්ල ගන්න පුළුවන්. ඉක්මනට එන්න. ඉඳ
උඹත් මොන හරි ගිහිලි බීලේ වරෙන් අර මොකක්ද අර කෙරුවේ මං දැන් දහය විකුණන්නෙත් නෑනේ මම මේක තියාගන්න ඇයියේ උඹට කොල්ල වගේ ගහන්න බලන් හිටියා මම මොන වරදක් කළාද උඹ බබා උඹ ඉන්න අපේ දාත හිරේ උඹට නෑ මම මේක ගන්න නේද පා ඇයි අද කන්න නැද්ද අපි පොඩි වැඩ කර සල්ලි එක්කව කරනවා අපි මාව බේර ගන්න බේර ගන්න අද ඉන්න බෝ අරනවා ගත්තුන් අද හොඳින් කියන්න උඹට අද අපි මේ සල්ලි වලින් අයිස් කාලා හිටින්ද එක්කව කරන්නේ මාර අයිඩියාස් නෙන්නේ අංකල් අංක තුනක් දෙන්නකෝ. ඇයි දැන් බයි කිව්වා නේද? අපි සුගිරිට කම්පියුටර් එක ගන්න සල්ලි එක්කව කරන්නේ. අංක තුනක් දෙන්න අංකල්. දෙන්න අංකල් දෙන්න. ආ. අංක සල්ලි. සල්ලි එපා. සල්ලි ඔයගොල්ලන්ගේ වැඩේට තියාගන්නකෝ. අංකල් මාරයිනි. අංකල් එලේ. අපිට හොයාගන්න බැරි වෙච්ච ඒවා නෙට් එකේ බලලා ප්‍රින්ට් අවුට් ටිකක් ගන්න කියලා ඔෆිස් එකේ ළමයට කියමු. යේ අම්මේ මං ස්පයිඩර්මෑන් 4th ලෙවල් එක දින්න. අනේ පුතේ මම මේ ඇසයින්මන්ට් එක ඉවර කරලා බෑග් එකට දාන්නම්. දැන් ගිහිල්ලා නිදා ගන්නකෝ. වැඩක් වෙන්නේ නෑ අම්මේ මෙහෙම පත්තර වලින් කපලා අලවලා. සර් මේක දිහා බලන්නවත් නෑ. පත්තර වලින් කපලා අලවන්න නෑ. වෙන මොනවෙන් කපලා අලවන්නද? මට මේ කවර ඇලවිල්ලත් එපා වෙලා. මේ අම්මේ නාන කිව්වා මේ පත්‍ර ටික ගන්නව නම් මේ ඔක්කොම අලවලා ගේන්න කියලා හිට උදේම නැත්තං ආයි පත්‍ර දෙන්නේ නැහැ කිව්වා අනිව්ගේ නීති උඹට ඕකට ලකුණු හම්බ වෙයි ඔන්න ගිය පාර අච්චර මහන්සිලා ලැබුණේ ලකුණු ඉස්සයි අනික අනිත්‍යාගේ ඔක්කොම කරලා දෙන්නේ අම්මලාලු උඹට දුකයි දුඹේ අම්මට ඒ වගේ වැඩ කරන්න බෑ කියලා නෑ අම්මේ කොහොමාරු මේ වැඩ ටික කරගන්නේ පුතේ. උඹ තමයි අපේ ගැලුම් කාර්යා. රංගි රංගියෝ කෝල් එක. හලෝ ඉන්නවා. අම්මා ඔල්ලා ඉස්කෝලේ වැඩ කරනවා. දුරකට කම්බරකින් අකේ මේ බලන්නකෝ නෑ නෑ එපා එපා කොල්ලට නැතිදී මේ තේරෙන්නේ පලයන් යන්න කට ගාගත්තා නම් පලයන් යකෝ යන්න මෙතන එනවා වද දෙන්න සපත් දෙයක් ඕනේ කම්පියුටර් ද මොකද බම් මේ කෝ ෆෝන් එක බදු වරන්නේ අනේ මන් තියනවානේ ආ ගනි සල්ලි අමුණාම දෙන්න අනේ උඹලා දීලා තමයි අපි මේව හදලා තියෙන්නේ එසුගි දැන් වල කන්න වෙනවා අම්මට කියලා කරගන්න තිබ්බනේ මං අම්මට කිව්වේ නෑනේ ඒකනේ අප්ෂට් එක අප්ෂට් එක අම්මට කියලා කරගවත් එකද අම්මට නොකිව්වද මහා පඬිතේ මේ අයියේ පැවරුන් ටික කට්ටියම කරලා තියෙනවා නම් හොඳයි කවුද මේ එක කොලයක් දීලා තිබ්බා කරන්නම් වාලේ හොම්වර්ක් කරන්න එපා
ගන්න ඔයගලගේ පොත්වල 37 වෙනි පිටුව. ඒකේ තියෙන්නේ මද බෝඩ් එක ගැන. මේ මද බෝඩ් එකට කම්පියුටර් එකේ මෙමරි එක. ඒ කියන්නේ RAM එක. ඔයගෙම VGA කාඩ් එක. CD ROM වගේ අංග සියල්ලම සම්බන්ධ වෙනවා. ඊට අමතරව මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක වගේ CPU එකට සම්බන්ධ වෙන අංග තියෙනවා. ඒ උපාංගත් සියල්ල සම්බන්ධ වෙන්නේ මේ motherboard එකට. ඉතින් මේ විදිහට පරිගණකයට විශේෂතු අංග සම්බන්ධ වෙන motherboard එක. එහෙම නැත්නම් අපි කියනවා මව්පූර්ව. මව්පූර්වට කම්පියුටර් තුල විශේෂ ස්ථානයක්. කොහොමද නේවා මෙව මෙච්චර හදන්න ඉගෙන ගත්තේ? අමාරුවෙන් ඉගෙන ගත්තා. කඩේකින් ගත්තා නම් ඉවරයිනේ. අපි මේ වැඩේට සල්ලි ටිකක් එකතු කරලා දෙමු. මම මේ කම්පියුටර් එක දැන් හදලා ඉවරයි. දැන් ඒකට කේසින් එකක් විතරයි අවශ්‍ය. දැන් මම හදන්නේ මවුස් එකක්. ඒකටද? මෙන්න මෙයාට. මෙයාට. ඔව්. මෙයාට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මෙයා මට අයියක් වුණා. මම මේ මවුස් එක හදලා මේ වගේ අයට අයියක් වෙනවා. හරි. එහෙනම් මේ ටික බෙදා ගන්න. තවරුන් ටික. දනිෂ්ක මේක බෙදා. अम्मा अब अम्मा चित्र दिन पुलवाण मट लाख असूय පෙති පවාරලු පරලුවේ කටු තුඩු දැනි නැති බැරි කමේ එළිය නැති වට පායලා හඳ හිත පුරා දන්නේ නෑ
හැමදාම නියඟය නේ වැහි පොදක් හරි වැටෙනවා ඉරි දැලුණු බිම්වල පවා අලුත් උස්මක් නැගෙනවා කඳුළු පිපිරි මලක් වෙනදා ඒ සුවඳ පොද විඳිනවා කම්පියුටර් කියන්නේ තමයි වී මෝල වගේම තමයි මෝලට වී දාලා හාල් එළියට එනවා වගේ කම්පියුටරේටත් යම් දෙයක් දාලා වෙනස් දෙයක් ගන්න පුළුවන් අනිත්ක අම්මි මාර දෙයක් දිනා මවුස් කියලා ඇඩ කරන්න සර් මවුස් වලට මුකුත් කරන්න බැරිද මවුස්කින් කරන සමහර වැඩ කීබෝඩ් එකෙන් කරන්න පුළුවන් ඒත් මවුස්කින් ඒ දේවල් පහසු වෙනවා මේ මවුස් එකේ බලන්න බෝලයක් තියෙනවා මේ මවුස් එක අපි අහට මෙහාට කරද්දි මේ බෝලේ කැරකෙනවා එතකොට තමයි පොයින්ටර් එක එහාට මෙහාට යන්නේ සර් මම ඉන්ටර්නෙට් කැෆේ එක දැකලා දිනා බෝලයක් නැති මවුස් එකක් ඔව් ඒ මවුස් එකේ තියෙන්නේ ලයිට් එක එළිය ඈ බං බෝලේ නැති ඒවා කොහොමද එළියෙන් වැඩ කරන්නේ ඔන්න ඉතින් කිව්වා දෙනම් එනවා මෙතන පණ්ඩිත කතා අහන්න ඔන්න ඉතින් අම්ම පණ්ඩිතකම් අහන්න එනවා මං වතුරේ කරන් ඉන්න ඉඳා ඒ පොඩ්ඩට මොනවද වැටිලා වැඩිලා නෙමේ දැම්මා මේ මොනවද අදීෂ දුන්නේ මං අම්මට කියලා ගුණා
माटे पापुते उबका हाँ अम्मा कांडे को उबे लेता आता दानना ना उबे रात गेना दे ताता दानना विजय पाला वेना स्वेला बटाड़ी भाई मुझे बाबा लगे ना होते लोगों ने ऐडी तो मांडा मुकदे बाबा लगे ना भाई क्यों है भाई क्यों आड़ उड़े हाँ मामा यहाँ पर टिवानी ना होता था छोटू बेबी बैठ रहा छोटू बेबी बासने को टमा छोटू बेबी कह रहा याल हुआ यहाँ पर टीना गावा मटा ऐही बिल्ला गांडूं ने इका पाट वाहने का क्रास गाला ब्रेक गया हुआ मगे अंगे क्ले वातुरूंगा ओही थी मामा पैनर पुगा मां सूखड़ी वाला का तुम्हें लेता तंगा तुक मां से ना उबट होंठ टोगा नंद ऐते अबाइंग इन्ने मैं वात्ते कोल्लो एक एक टे बैठे किया ला ऐ बाय वेन्ने अधीशमा की हुंदो में आलुआ ये वागे में तो मैं वात्ते उबट पिसुद अधीश को हम तो मैं वात्ते कोल्लो एक तियान हाँ सुधु पे बिल्कुल हम तो गले पे नहीं वात्ते कोल्लंड इन्हें मांगो में अधीश लाड गले पे उन्नो वागे पांडित का ताकि इन्हों को तमाय माटा उबट मगर तो लोगों इसको ले दाल उगाना निकल उन्हें खावारों का कापा विजय पाल अलग नहीं है सुध बेबी होने वाली हाँ उन्हें तो पढ़ी की वाले एक-एक का बाला गांड है ना वही सुध बेबी हो बाला गांड मोले तातो गैनी लमाई की अन्ने लमाई सुकिरे मामोयाव है मतलब ना मैं हुआ मटर देंगे पाला दिए ना हम दूर ने आडू पाडू कांती है ना केला सुकिरे उत्साह अत्तरी ना होंदे ना है मटर देंगे आडू पाडू कांती देल्ला दिए ना हम दूर ने कोई तरह अड़पाड़ू का तिब्बत सूकिरी ये हेमोट मन तिदिया सूकिरी टती है ना अद्यकी मुलीन तमाई आप इक्यन गान स्कूल के इल्ला पिया कुरी गने गान ना तमाई ये तभी वैडी पुरी गने गान ने केदरनुई समाज ने इक्यन गान ना नं सूकिरी टे मेवात्ते गुड़ा देवल ती है ना मात अम्मता तमाट गुण्ड एक निशा अभी महान सेला इके न गांडो, वो मन्ना आवती है ना नान दारुवान टक करंड बेरी देख नया सोकिरी Baby, I'll be in the middle of the day.
සල්ලි මේ විපුරු ජීවිතේ දෝත පුරා නෙලා ගන්න එන්න යාළුවේ දවස දවස පෑන දොරින් පිටමන් වෙන්නේ අලුත් ඉලක් කරුණු දොරින් විනාසගන්නේ මේ සීන දේශ පුරා මල් අතුරන්නේ ඊනෙහ බැවේවි අපි එන්න නිතුරනේ ඇවිල්ලා තියෙන්නේ තෙමිලා තෙමිලා මඩ නාගෙන අම්මේ පොල් කඩ නැද්ද කොහේ තියෙන පොල් කඩද බං 100ක් එකතු කරලා නා නෑ කඩේට විකා මද මේ මවුස් එකේ ක්ලික් කරන්න පුළුවන් බටන් දෙකක් තියෙනවා. ලෙෆ්ට් බටන් එක රයිට් බටන් එක. අපි මවුස් එක මෙන්න මේ විදියට අල්ලලා තමයි එහාට මෙහාට මූව් කරන්නේ. ඕක ගන්න එපා. ඕක ගත්තම මං කලිවහන උඹේ ඔළු ගිරින්ද? ඉන්නකෝ ඉන්නකෝ අම්මේ. නැටි කරන්න මම හිත. නැටි කරන්න මම හිත. පොල් කටක් අරගෙන කුරුට ගාල ගන්නව නෙමෙයි. කලේ වහලා තියෙන එක ගන්න. ඈ? මොකක්ද මේ සද්දේ? උඹ ඔය මගේ ඉනපටිය ගත්තාම මං සාරියකට ගහන්නේ ලනුවකින්ද? අම්මේ මේකට තමයි මවුස් එක කියන්නේ. මොකක්? මවුස්. මේකෙන් වැඩ තුනක් කරන්න පුළුවන්. ලිපට දාන්න පුළුවන් වතුර බොන්න පුළුවන් නානෑ කඩේට විකුණන්න පුළුවන් නෑ නෑ ක්ලික් කරන්න පුළුවන් ඩබල් ක්ලික් කරන්න පුළුවන් ඩ්‍රැග් කරන්න පුළුවන් ඔච්චරාරිය පොල් කට් එකකින් කරන්න පුළුවන් නම් අපි නොකර ඉන්නව අනේ මේ ඔන්න ඔක කියලා කලේ උඩින් තියලා මඩ කරිය වගේ ඉන්නතු ගින් නාගනි යමු ජීවන करानी ඒසී හොඳ නැහැ. රැට ඇදුම හැදෙනවා.
අම්මට කියලා දාවේ. තාත්තා නොදන්නා වුණාට අම්මා දන්නවා. සූකරිගේ තාත්තා උනාද කරන්නේ? එයා මොනෝ කළත් අපිට මොකද සුදු බේබි? එන අම්මට කිව්වද කියලා ඇහුවේ? නැත්තං ඉතින් මේ මනුස්සයා බය වෙනවනේ. තියා බය වුණා කියලා ආට මොකද? පොඩකින් සුදු බේබි. අපරාදින මම්මේ යන්නේ. දුන්න කම්පියුටරේට ප්‍රොසෙසර් එක හොයාගත්තා නම් හරි. අනික අර මවුස් එකේ කිසි අවුලක් නැහැ. ඒකවා බලන්න ඕනේ. මොකද වාගේනේ. ඒක මගේ කියලාවත් මං ඒක හැදුවා කියලාවත් කවුරුත් දන්නේ නැහැ. අනිත් එක ඒකට ඕනම කෑල්ල නැතුව මලඟ තියාගෙන වැඩුණ. ඒ උන්නාට ඒ වෙනුවට ඔයා දීලා තියෙන වුන්දට ඕමැති. ඇයියේ? ඒ ආගේ හැටි යන තැන දැක්ක ඕන්දයා කවුලගෙන එනවා. ඔය වගේ එකතු කරපු කෑලි ගොඩක් තියනවා ගෙදර. කම්පියුටර් කෑලි පාරේ අවුලන්නේ නෑ. එයා මොකටද කම්පියුටර් කෑලි අවුලන්නේ? මේක මේ බස් එකක ලැට් එක. යංගෝ පරකුන්න දාන්න. ෂුක් මොරයි. කවුද සුදු බේබි මේ? මෙයාද? මෙයා තමයි බෙන්ටේ. මොනට ඉන්න හරි කමක් නෑ. ඇටි විතර. ඔනේ නම යනවා. එන්න එන්න. ඕක තමයි කියන්නේ බැරි වැඩ කරලා පස්ස බිම යන ගන්න එපා කියලා. මේකෝල්ල සුදු බේබිට හරියන එකෙක් නන් නෙවෙයි. මාත් හිතුවා. ඒ සුදු බේබිත් කොහෙන් හොයාගන්නේ අලුවද මන් දන්නේ. වොෂ් එකක් දාගෙන මිස පහළට එන්නේ නෑ බේබි. යන්න
සුගිරි යන් ඉන්න යන් කම්පියුටර් එක බලන්නද ඔව් ඔව් යන්කෝ ආ අංගේ පාර උඩටත් යනවා අයියෝ දන්නවද කොහෙන් ආපු එකද කාගිත මොකෙද්ද කියලා කොහමද වැඩේ? විස්තර හොයාගන්න නැහනේ. අර සයිට් එකේ තියෙන කම්පියුටර් parts. කම්පියුටර් එකේ සම්පූර්ණ history එක ගැන. මම කම්පියුටර් එක ගැන හොයාගත්තා. මට දැන් ඕනේ මවුස් එක ගැන. රංගියෝ රංගියෝ. ඇයි මොකද? මේ වරෙන්කෝ. උඹට දැන් මේක කියපු ගමන් ඔබ කියයෝ උඹට මොකද කියලා උඹට මොකද මම මොකක් කිව්වාම උඹ කියහන්කෝ මං කිව්වේ මං කිව්වේ මම මේක උඹට කියන්නේ මගේ යුතුයකමක් හැටියට බං ගන්න ඕනේ ගාලේන් එකේ ප්‍රින්සිපල් ගේ පුතා උඩු ගහන එක තනියම යම්කෝ ගුවනේ බං ඉන්ටර්නෙට් කැපේ එකක් ඇති මම කඩෙන් එළියට බැසෙ විතරයි මම මේ ඇස් දෙකෙන්ම දැක්කා බං උඹට කියන්න රංගියෝ මට අපේ කියලා හිතුණා මොකට? දැන් ලොකුයෝගේ දෙල්ලන් ඔක්කොම ඉගෙනගෙන ඇති. අපේ කොල්ල අරුත් එක කුණුහරුප චිත්‍රපටි බලනවලු. බලංගෝ අපේ කොල්ල කුණුහරුප චිත්‍රපටි බලනවලු. දැන් මොකටද මවුස් එක ගන්න හොයන්නේ? අයියේ මට මවුස් එක ගන්න නෙමෙයි උනේ. මවුස් එක මේ මවුස් එක හදලා දින විදිහ. ඒ මොකටද? අයියෝ මට මාර අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ අයියේ. මං අයියට හදලා පෙන්නන්නම්කෝ. කොහෙන්ද සුකිරි? සුකිරි? ඇයි නැන්නේ මක් වෙලාද? මක් වෙලාද කියලා තමයි මාත් මේ බලන්න යන්නේ. පොඩි කල නැද මහා යුන් ඉන්නේ ඔක්කොම. එහෙනම් දැයියනි ඉස් ඔෆ් සයිට් එකට. ටයිප් කරන්න මවුස්. හදනවා එහෙම නැත්තම් මහනවා
ගුරු බේබිට මොනවද දැන් ඕනේ කරන්නේ? ඒකට කියන්නේ ප්‍රොසෙසර් එක කියලා. කම්පියුටර් කල්ලද? ඔය තියෙන්නේ නම් කම්පියුටර් කයි තමයි. වලු. තමයි. මේක කියන්නේ කම්පියුටර් කයි. ඉන්නකො. ළමයි කඳුළු වස්සෙන් ඉනා වෙනකොට ගොඩාක් ලස්සනයි. මේ පොඩ පොඩ පොඩින්න උඹගාවත් තියෙන බඩු බා මේ නානා මට මේක ඕනේ බං නිකන් නිකන් දෙනව නම් හොඳයි බං අඩි දෙකක් උස ප්ලාස්ටික් බාජියක් දිලා තමා උගක් ගත්තේ හරි දැන් මොකද්ද මේකට උඹට ඕනේ වටින දෙයක් ඕන හිටපම මම උඹට ෂර්ට් එක දෙන්න मगे करते बड़ू को मेना शर्ट के पा वान 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 मे उबड़ मैं पर्ण रुटी कत्ती गिना दिन को पल मन सिंगल अरगने बै मैं पल पल मैं इंटरनेट कैफे के दी अम्मा टाउ वेला नेलांड तीयने मे मायना बा ए ए उबुदु मे हालु वेन्ने बा को कोलो मको उबड़ने वाले आपे का वटाने धादानी ए कोलो वेनी मट करन्न पुलुवन मेच्चराई याको मेक पुदुम कथावन्नी पोडी का दक्षे एहेउ एक एक मुकटद विनाश करन्न धादानी मट वेरदुना ओ अदे माउपियांगी वेरदी අම්මලාට බයින් එපා මට උඹට බයින් ඕනෙත් නැහැ උඹේ අම්මලාට බයින් ඕනෙත් නැහැ ඒ උනාට උඹට වැරදුනාට අපේ කාට වැරද්ද දන්නේ නැපා මට බැරිුණු දෙන්න මේ පොඩි එකා යනවා බලන්න මං ආසයි මේක පොඩි කාට දියංකො ඒත් මේ ඇයි හොඳයිද මම කැමති නෑ පූසා වගේ දැන් ඉන්නවා පූසා වගේ දැන් කුඩු කාරයෝ ගෙන්නගෙන ගෙදර
කම නැහැ. අර මොකක්ද අර එල්ලලා තියෙන්නේ මේක දුන්නේ අල්ලුණු එල්ලන්නේද උඹටත් ඉතින් කුඩුකාරයා මොනව හරි දුන්නොත් ඇයි උඹ කිව්වේ සර් කිව්වයි කියලා කම්පියුටරේට view උනක් දාන්න පුළුවන් කියලා ඒවා තේරුම් ගත විදිය වී දාන්න පුළුවන් නම් අල්ලුණු දැම්මම මොකෝ වරදින්නත් පුළුවන් වැරදි හදා ගන්නත් පුළුවන් හැම දෙයකම මුල හිත මට බණ අහන්න වෙලාවක් නෑ හඳුනනේ ඉස්කෝලේ ගිය දවසේ නම් මට තිබුණේ අඩුපාඩු ආ ඒක තමයි එහෙනම් ඉස්කෝලේ මගහැරලා තියෙන්නේ මොනව කරන්නද හම්දුරනි ඉස්කෝලේ හැම කාටම යාන වාහන හැම සැප පහසුකමක්ම තිබුණා තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්ට මට කිසි දෙයක් තිබුණේ නැහැ බැරිම දේ තමයි මම අර ලෑලි ගෙදරට වෙලා තනියෙන් ජීවත් වෙන්න පටන් ගත්තේ ඔය ළමයාට අද්දකීම් වලින් ඉගෙන ගන්න තිබ්බා අයියේ අර කම්බුරා ගොඩ කිසිදු නෑ ගොඩ කිසිදු නෑ හම්දුරි මං ගිහින් ඉන්න මගේ ඉන්නේ මම මේ පොඩි එකාගෙන් දකින්නවා හම්දුරනි කොච්චර හොඳ දරුවෙක්ද මට දැන් ගිහින් වෙන්න බෑ හම්දුරි හොඳ හා නරක අතර තියෙන සිතවිල්ලක වෙනසක් දරුවෝ Ceremony. Now I cordially invite Mr. Suki Dodge to announce the real winner. I'm sorry, ladies and gentlemen. The real winner is The real winner is
Sukiri. Sukiri? Vijayapale. मगे पुता पुंची बेबी के पंती के लिए मंगी हुई नहीं थी सेठ तीन बंदाऊ रो बेट मगे हित आइए तुम आइए थैंक यू आइए